හයිලමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඉතින් අද පොසොන් පෝය. ඉතින් අපි උදේම ලෑස්තිලා ලොකු අම්මලා ගෙදර යනවා පාසක දානෙට. දැන් වෙලාව 7 හමාරට විතර ඇති. ඉතින් අපි දැන් ලෑස්තිලා තමයි ඉන්නේ. හරි අපි දැන් යන්න පිටත් උනා. ඉතින් තාත්තායි අම්මයි 얘 දෙනා බයික් යනවා. මොයි මල්ලි අපි දෙන ඩියර් කියන්නේ. හරි අපි මේ දේවහුවට යන්නේ මේ ෂෝට්කට් පාරකින් දඩුබැදි රුප්පේ ඇතුල් පාරේ තමයි යන්නේ. ඒ අද්දි බලන්නකෝ මේ තනිකර වෙල්යාය වැව් එහෙම අපිට අතරමඟදී හම්බෙනවා. ඒ තරම් ලස්සන ගම්මානයක්. බම්පි සුපර් මෝල්. අදතරල කඩේ. හරි. අස්යාවෝ. අපි දැන් ලොකු අම්මලා ගෙදරට ආවා. ඉතින් යාලා බිස්නස් කරන අය හින්දා ඇත්තටම යාලා බිසි. පුදුමයි අද මේ පොසොන් පෝයනේ උපාසක දාන හින්දා තමයි කට්ටියම මෙහෙම එකතු වුනේ. ඉතින් මම උන් ඇතුළට යනවා. මොකද කවුද ඉන්නේ කියලා බලන්න. ඉතින් නංගි අතු ගාන ගමන් ඉන්නේ. ආව ගම අම්මා අපේ අම්මා වැඩේට බැස්සා. ඉතින් දැන් යාලා දානේ හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද්දිනම් ගමේ කීප දෙනෙක් එකතු වෙලා දානේ හදලා තිබ්බේ. ඉතින් අපේ අම්මත් ගිහිල්ලා ඒකට ජොයින් වුණා. ඉන්නේ. ඉතින් කට්ටිය මුයනවා. මට ඉතින් ඇතරකින් කරන්න වැඩක් නැහැ. එහෙනම්ම එළියට ආවා. අපි ඊළඟට යන්නේ කොහෙද කියලා අපි බලමු. මොකද කරන්න හිතේ තියන් ඉන්නේ කියලා. පන්සලට යන්න හදන්නේ දාන දෙන්න. ඉතින් මම සුදු ගවමක් ඇඳගත්ත දිගට දිගේ. අන්න ඉතින් දැන් කැබ් එකේ නැගලා අපි කට්ටියම දානේ බඩු ඔක්කොම අරගෙන මේ පන්සලට යන ගම. පවුලේ කියන්නේ පුංචිලා මෙතන නෑ. එයාලා අනුරාධපුරේ ගිහිල්ලා ඉතින් ගමේ කීප දෙනෙකුයි අපේ අම්මයි මායි ලොකු අම්මි ලොකු අප්පච්චි නංගි නංගිගේ මහත්තයයි අයියයි අයියගේ වයිෆ් තමයි මෙතන ඉන්නේ. අපි මල්ලි තාත්තා ඉන්නවා. මේ ඉන්නේ දෙන්න 4 දෙනා. දූවිලි කකා එන්නේ. අන්න ඉතින් පන්සලට ආවා. දැන් ඉතින් දැක ගමම්ම තිබ්බේ එලකිරි දන්සලක්. ඇත්තම කිව්වොත් මන්නම් එලකිරි බොන්නේ නෑ. හැබැයි දානෙට කල් තිබ්බ හින්දා කට්ටිය හැමෝම එලකිරි දන්සලට ගියා එලකිරි බොන්න හකුරුත් එක්ක. අනේ දුකයි ඉතින් මං එලකිරි බොන්නේ නෑ. ඒ හින්දා මම කරපු දේ මම එලකිරි අරන් බොන කෙනෙක්ට දුන්නා. බොන කෙනෙක්ට කියන්නේ අපේ මල්ලිට දුන්නා. එයා එලකිරි බොන හින්දා පෝ අපේ අම්මා කියන්නේ එලකිරි පෙරේතෙක්. ඉතින් මේ පේනවනේ කියව කියව බොනවා මේ හකුරුත් එක්ක. ඊට පස්සේ ඔන්න කඩලා දන්සලක් තියෙනවා කියලා අපි එතනටත් ගියා. එහා පැත්තේ තියෙන්නේ කියලා. ඉතින් එතනින් කඩලත් ඇරගෙන ආවා. අපේ අම්මා ජොබ් එකක් කරන කෙනෙක්. ඉතින් ගෙදර ඉඳෙන්නේ නැහැ. යා මේ වගේ දවසකට අපිත් එක්ක කාලය ගත කරොත් තමයි ඉතින් පොසොන්නේ. ඉතින් ඔන්න ඉතින් එයා අද අපිත් එක්ක ඉන්නවා. ඇත්තම ගොන් මේ වීඩියෝ එකේ ලොකු කියන්නේ ලොකු පාළුවක් දැනෙයි. මොකද කියනවා නම් අයියා නෑ. අයියා නිවාඩු නෑ නේ. යා නිවාඩු ඇවිල්ලා ගියපු හින්දා යා මේ වීඩියෝ එකට ගන්න විදියක් නෑ. එයා කැම්ප් එකේ ඉන්නේ. ඉතින් හරිම පාළුවයි. ඇත්තම ගොස් අනුරාධපුරේ ගොඩ යනවා දැක්ක මට හිතුණා කපල් කපල් යද්දි එයත් හිටියනම් කියලා. ඇත්තටම එයත් හිටියනම් මේ පාර පොසොන් සමරන්න කියලා. කමන්නේ අපි බලමු ලබන පාර පොසොන් එක එයත් එක්ක සමරන්න. තව දෙයක් මට හිතුණ දෙයක් තමයි එයා හිටියනම් කියලා සමහරට මම මීට වඩා සතුටින් ඉන්න ඉඩ තිබ්බා. එයත් එක්ක ගෙවන හැම තත්පරයක්ම සතුටින් ඉන්නේ. ඒ කියන්නේ මම ආස දේවල් මම ආස විදිහට හැමදේම එයත් එක්ක. හරි දැන් ඉතින් අපි උපාසන දානේ බෙදන්න හදන්නේ. බුද්ධ පූජාව අයින් කරා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා පෙන්වන්න ඕනි හින්දා. හරි උපාසක දාට බෙදලා ඉවරයි. ඉතින් දැන් බලමු අපි ඊළඟට කොහෙටද යන්නේ කියලා තාම ප්ලෑන් එකක් නැහැ. අපිට හිත හිත තැන් වල යන්න තමයි හිතන් ඉන්නේ. එන්න අපිත් එක්ක යන්න. දන්සල් කීපයක්ම තිබ්බා අපි දැන් මේ ගෙදර යන ගමන්. ඉතින් ඒ එක්කටවත් යන්න බැරුණා. කියන්නේ පෝලිම් හිටියා ඒ වගේම පුදුම අවුවක්.
නතර වෙලා ගමේ දන්සල. මේ තියෙන්නේ අපේ ගමේ රොටි දන්සල. ඉතින් මේක හැම පොසොන් එකකටම දෙනවා. අපි උදේ යද්දිත් මෙයාලා පටන්ගෙන තිබ්බේ. දැන් හවස එද්දිත් එයාලා තාම දෙනවා. ඇත්තම කිව්වොත් මේක රෑ ගොඩක් රෑ වෙනකන් තිබ්බා. අපි හොල්මන් මන්දිරේ බලන් එද්දිත් තිබ්බා. ඉතින් මම මේ වීඩියෝ එක මේ රෙකෝඩ් කරගෙන යන්නේ. එහෙනම් දැන් මම කලිම මේ ටික කිව්වේ. දානෙට ඉඳලා මහන්සියින්ද ඉතින් අපි ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ බඩගිනි. ඇයි දන්නේ අප්පා බුදු බඩගිනි තියෙන්නේ. එන්න යන්න දරු හුරතල් බලන්න. ටුඩිකි. අපි ටුඩිකි ඩාලා ගියා නේද? ටුඩිකි ඩාලා ගියා. මොන කවුද? ඇන්ටි කවුද? අපි පතියගේ. අපි ටුඩිකි පතියගේ. සූටිකි නාරයට බෙහෙත් ගිහින්. සුංකු නංගේ සුංකු නංගේ සුංකු සුංකු. සුංකු සුංකු සුංකු. අපේ අම්මට එච්චර ට්‍රැක් කියලා ඔයාලා හිතන්නේ නැතුව ඇති. ඇත්තම කිව්වොත් එයා නෝමලි යාගේ හැටි. එයා හෙන ජොලි ඉන්න කෙනෙක්. හරි ළමයි. ඔන්න අපි උපාසක දානියෙලා ගෙදර ආවනේ. ගෙදර ඇවිල්ලා නාල කරලා කාලා දැන් ලෑස්ති වෙන්නේ ගමේ තියෙන පොසන් කලාපේ බලන්න යන්න. ඉතින් ගමේ හොල්මන් මන්දිරයක් තියනලු. දැන් අම්මයි මල්ලී තාත්තයි අපි කට්ටිය ලෑස්තිලා ඉන්න හොල්මන් මන්දිරේ බලන්න යන්න. බලමු මේ යකුත් එක විනාඩි කීපයක් ගත කරලා. ඉතින් එතන මොන වගේ වෙයිද? අපි ඇත්තටම හොල්මන් එක්ක ජීවත් වෙනා වගේ තියෙන්නේ. අපි චුට්ටක් ගිහලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා තියෙන මාත් එක්ක වීඩියෝ එකේ යා ගිහින් බලමු. ඉතින් මම දැන් ලෑස්ති වෙන යන්නේ. ඉතින් තව යන්න දින හොල්මන් මන්දිරේ ගොඩක් මේ අපි ඉස්සෙල්ලම ගමේකට ආවේ පොඩි මල්ලිලාගේ වැඩක්ක. අපේ අම්මත් එක්ක බෑ යන්න කලින් බය වෙලා හොඳටම. ඉතින් හිතා ගන්නකො ඇත්තට මේ කිවෙලේදී අපේ අම්මට පපු අමාරුකුත් හැදුනා මේ බයට. හරි මේ ගමේ එක නිතින් එක සාමාන්‍ය දෙයක්. ඔන්න වීඩියෝ කරන්න බැරි වුණා. ඇතුලේ ටෝච් ගහන්න දෙන්නේ නැහැ, කළුවරයි පේන්නේ නැහැ. ඉතින් වොයිස් ටිකක් තියෙන ආය බලන්න. අන්නම තමයි තාත්තා බයිනවා කෑ ගහන්න එපා කියලා. ඒ ගමේ කට්ටිය හිටියේ එහෙම බය වුණා කියන්නේ අපි වෙනම ගොන් බය වේද. හරි බලමු අපිට තව යන්න දැන් තියෙනවා. ඉතින් තව හොල්මන් මන්දිර ගොඩක් තියෙනවා. අපි ඒවටත් ගිහිල්ලා බලමු කොහොමද අත්දැකීම කියලා. කොහොමද හරි අපි මේ දැන් යන්නේ දම්බුල්ලේ තොරම් බලලා හොල්මන් මන්දිරේ බලන්න. ඉතින් අයියාගේ වයිෆුයි නංගේ මහත්තයයි අපේ අම්මයි තාත්තයි මායි මල්ලි අපි ටික තමයි යන්නේ. ඉතින් ට්‍රැෆික් හොඳටම බයික් ගාලා පාර යන්න.
අපි මාකට් එක ඇතුලේ තියෙන තොරණ බලන්න ආවේ. ඉතින් චුල්ලපද්ම ජාතකයේ තමයි යාලා එකේ නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරලම කරන්නේ මේ මාකට් එක ඇතුලේ මේ යන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බත් දන්සලකට බත් කන්න. හරි, ඔන්න බත් බෙදාගත්තා. දැන් අපි කන්න තමයි හදන්නේ. හරි, අපි මේ දැන් කලින් ඉඳන්ම අපායට යන්න තමයි ලගලෑස්තිය. හොල්මා මන්දිරේ බලන්න ඇවිල්ලා ඉන්නේ. ඇත්ත මිනි තියන්නේ. අත්ත මිනි දෙන්නේ නෑ අර සෝනේ මල්වඩම කරපදා. හරි 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 එන්න එන්න ඔන්න දැන් ඇතුළට යන්න තමයි හදන්නේ. දැන් ඉන්නේ ගේට් එක ගාව. හරි, හොල්ම මන්දිරය ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නෑනේ. ඉතින් මම වීඩියෝ කොන් කරන් ගියා පොඩි වීඩියෝ කෑලා. ඉතින් ඒකේ ඔයාලට ඇහෙනවාදී මගේ වොයිස් එක. මුලින්ම හොල්මනකට ආයිබෝවන් කියන්න ගිහිල්ලා තමයි වැඩේ කාගත්තේ. ඒ වගේ වැඩ නම් කරන්න යන්නේ පහරි ළමයි. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. ඉතින් ඔහම තමයි අපේ පොසොන් දවස ගෙවුනේ. හරි, එහෙනම් ඉතින් තවල් ලස්සන වීඩියෝ කරන් එන්නම්. දැන් යන්නෝ. මේ වීඩියෝ බලන ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා.